සර් ඊළඟ එකට මොකද උත්තරේ අහින්න පුතේ කියනවා ඊට පස්සේ දෙවැනි එක ලෝහ වලින් තින් එකක් සෑදීමේදී ලෝහ සතු පවර භෞතික ගුණය භාවිත කරයිද කියලා අහනවා තින් එකක් හදන්න තහඩුවක් බවට පත් කරන්න එපායි නේද තහඩුවේ තින්නේ තහඩු බවට පත් කරන එක අපි කියන්නේ මොකක් කියලාද කාම්පි බවට පත් කරනවා නම් තන්නේතාවය කියනවා මේකටත් එන්නේ පුතේ ආහන්නේතාවය ආහන්නේතාවයේ ලකුණු 1යි හරිනේ මෙම ඇටවුමේ විදුලිය නිපදවීම ආදර්ශයේ තලබඹරයට සම්බන්ධ කර යුතු උපාංග දෙකක් සඳහන් කරන්න. විදුලිය නිපදවන බව ආදර්ශණය කරන්න මොනවද කරන්න ඕන? කියන්නනේ. මොනවද කියන්න වෙන්නේ? ओ कौरवा कथा करने जन में तालाबांबरे कैरेक्टर ओ प्रणिधि प्रणिधि या कडाना ने पिरमिला माई बात जाने नेद इंद्राडी නෑ මෙතන අහන්නේ පුතේ මෙම ඇටෝමේ විදුලි නිපදවන ආදර්ශනය කර තලබඹර සම්බන්ධ කර තියෙන උපාංග දෙකක් අදීන මට ඉතල අදීන කියයි කියලා උත්තරේ සර් ගින්දර වැඩි කිරීම හරි නැද්ද නෑ නෑ විදුලිය නිපදවලා තියෙන අපි දන්නවද මේ ගින්දර වැඩි වුණාම මෝටරයක් ඔව් කුඩා මෝටරයකුයි එක්ක ඇමීටරයක් එහෙම නැත්නම් බල්බ් එකක් අපි එකක් කියන්න පුළුවන් සර් මෝටරයක් විතරයිද නෑ බල්බ් එකකුත් ඕනනේ පුතේ දැන් බල්බ් එකකුයි ඇමීටරයක් ගැලෝමීටරයක් කරි ගැලෝමීටර එක්ක මෝටර අපි මේක හරියට කුඩා ඩයිනමෝවකුයි බල්බ් එකකුයි එහෙමත් නැත්නම් ඩයිනමෝවකුයි ඇමීටරයකුයි එහෙමත් නැත්නම් මෝටරයකුයි ඇමීටරයකුයි මෝටරයකුයි බල්බ් එකකුයි හරිද ඒ වගේ එක හොඳම නම් ඩයිනමෝවයි මෝවයි බල්බ් එක හරිද ඔන්නෝ දෙක ඕනි විදුලි නිපදවන්න කියලා ඩයි අර කැරේ සර් මෝටරේකුයි බල්බේකුයි කියලා ලිව්ව කමක් නැද්ද අයෙ කමක් නැහැ මෝටරයත් හරි අර මේකට ලකුණු දෙකයි අර එක්කෝ මේ බල්බේ වෙනකොට ඇමීටරයක් හරි ගැලනෝමීටරයක් හරි එහෙම දාන්න පුළුවන් සර් ඊළඟ එක ඔව් ඊළඟ තලබඹරේ වේගය වැඩි කිරීමට ඇටෝමේ පිහිටීමේ වෙනසක් සිදු නොකර කරගත හැකි වෙනත් ක්‍රියාමාර්ග දෙකක් කියන්නලු ඇටෝමේ පිහිටීමේ වෙනසක් කරන්න නැතුව තලබඹරේ වේගය වැඩි කරන්න මොකද කරන්නේ දැන් එකක් තමයි පුතේ මේ තලබඹරයට කැරගෙන වේගිනේ වැඩි කරන්න පුළුවන් ඕනේ. අරද මේ තලබඹරේ කැරගෙන දාන්න අපිට දාන්න පුළුවන් 20 හරි ඔයිල් හරි. තල බඹරයට 20 හෝ ඔයිල් යදීමු.
ඊළඟ තව කරන්න පුළුවන් මෙන්න මේකේ අර හුමාලයේ පිට වෙන පටේ පට මොකක්ද පොඩි කරන්න පුළුවන් මොකක් හරි බටයක් හරි මොනවා හරි ගහගෙන වේගයෙන් පිට වෙනවා බුද්දේ හරිද ඒ වගේ එකක් ඒ වගේ දෙකක් තියෙනවා අපිට එකක් ලියුවා කමක් නැහැ ඒකට ලකුණු දෙකක් දෙන්න හරිද ඒක දිහා හිතන්න අමාරු නිසා එකක් ලියුවත් ලකුණු දෙකක් දෙන්න මේක ලියලා නැත්නම් ලියා ගන්න හරිද ඊළඟට පාසල තුල ශක්තිය අපත යන අවස්ථාවක් සඳහන් සඳහා උදාහරණයක් කියන්න කියන්න බලන්න ශක්තිය අපත යන ඕනතරම් උදාහරණ දෙනවා විදුලි බල්බ නිවා නොතිබී ඉස්කෝලේ හා 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 විදුලි බල්බ නිවා නොතිබී තාව වතුර අපත යනකොට පුතේ එතකොට ශක්තිය අපත යෑමක් තමයි සිද්ධ වෙන්නේ ෆෑන් නිකන් කරගෙනව නම් වැඩක් නැති වෙලාවට නේ අන්න ඒවා එකක් ලියන්න වතුර අපත යනකොට වතුර එන්නේ මෝටරෙන් ගහලානේ එතකොට ශක්තිය අපත යනවා නේ එහෙම එකක් හරිද ඒකට ලකුණු 1යි දැන් දාන්න 16 කීයද කියලා ඔය ඔයගොල්ලගේ ආපු ලකුණු ටික එකතු කරලා 16න් කීයයිද කියලා දාන්න. හොඳ. ඉම. හරිද? ඒක තියාගන්නකො පුතේ ලකුණු ටික අපි පස්සේ බලමු තව 16 කීයද කියලා දාලා. හරි අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. නැත්නම් වෙලාවත් මදි වෙයි. පදාර්ථය හා ශක්තිය අතර ලක්ෂණ සැසඳීම සඳහා පන්ති කාමරය තුළ සිදු කළ ක්‍රියාකාරකම් දෙකක් පහත් දැක්වේ. A හා B බඳුන සමාන වන අතර සම්පූර්ණයෙන් ජලයෙන් පුරවා ඇත. නේ? මේක හරි මේ හැමෝම ලියාගත්ත නේද? ඕ කට්ටිය ලියලා ඉවරයි නේද මේක? ඔව් සර්. අනේ මම කරනවා. ඔව් සර්. प्रश्न अहनवा क्रियाकार आरंभ जल पिमासाधान මොනවද ලියන්නේ දැන් එහෙකට ආලෝකය අල්ලන්නේ අනිත් එකට ගල් කැටයක් දානවා මොනවයි වෙන්නේ ඒ කොහොමද අපි ලියන්නේ මේ කරේ නැද්ද කවුරුවා කවුද කරේ මේ ප්‍රශ්නේ ලියන් කරාද දෙවණියක කරේ නැස. අවුවක් කරලා නැහැ. ආ. මේක මම නිකන් කියන්න ඕගොල්ල උත්තර ලියා ගන්න ඒ වුණාට දැන් පුතේ මේක හරි වැදගත්. ආ ප්‍රණිති කරාද? හරි. එහෙනම් අපි උත්තර ටික හරි. නැස. ඔව්.
මේකේ පුතේ මේක හරි අර අපි හිතන්නේ නැති ප්‍රශ්නයක් දැන් මේකේ තියෙනනේ මෙහෙම ආලෝකය ඒකට ආලෝකය දානවා අනිතේට ගල්කට දානවා දැන් ওই ගල්කටේ දාන කර මොකද වෙන්නේ වතුරක පුරවලම තියෙන ගල්කටේ දානවා ගල්කටේ දැම්ම මොකද වෙන්නේ අනේ වතුරක හොඳටම පුරවල ගල්කටේ එකේ නැත්නම් ඇරියො මොකද වෙන්නේ निधि මේව වතුර එකන ගන්න අනේ දැන් තුන් වෙන්නේ එක කියන්න ඕක අපි කවුරුත් කරේ නෑ ඔ මේකට ගල්කටයක් දැම්ම මේකෙන් ජලය එළියට යනවා කොච්චර යනවද මෙන්න මේ ගල්කටයට සමාන පරිමාවක් එළියට යනවා පුතේ හැබැයි ටෝච් එකක් ඇල්ලුවොත් එහෙම එළියට යනවද ආලෝකෙලියක් ඇල්ලුවොත් එහෙම එළියට යනවද වතුර प्रश्न එතකොට මෙතන අහනවා පළවෙනි ප්‍රශ්නේ ක්‍රියාකාරකම ආරම්භ කරනකොට A හා B බඳුන ජල පරිමාව වෙනසක් සිදු වේ නම් මෙය සඳහන් කරන්නලු. එතකොට A බඳුනේ ජලය පිටාර ගලා යන අතර B බඳුනේ ජල පරිමාවට කිසිදු වෙනසක් සිදු නොවේ. හරිද? ඒක ඔයගොල්ලෝ කොයි හරි අංක දෙක කියලා දාලා ලියන්න පුතේ ඔකට උත්තරේ. හරිද? අංක දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස කියලා දාලා ලියන්න ලියන්න ඒ බඳුනේ ජලය පිටාර ගලන අතර ඒ බඳුනේ ජලය පිටාර ගලන අතර B බඳුනේ ජල මට්ටමට බඳුනේ ජල මට්ටමට කිසිදු වෙනසක් සිදු නොවේ. බඳුනේ ජල මට්ටමට කිසිදු වෙනසක් සිදු නොවේ. දෙවනි කොටස අහනවා එකෙහිදී සඳහන් කරන නිරීක්ෂණ වලට හේතු වෙන වෙන වශයෙන් ලියන්න. මේ ඒක අපි ලියනවා මෙහෙම ගල් කැටය අවකාශයේ ඉඩක් ගන්නා නිසා ජලය පිටතට ගලා යයි. B ආලෝකය අවකාශයේ ඉඩක් නොගන්නා නිසා ජලය පිටතට ගලා නොයයි. හරිද? ඔන්නෝකට හේතුව ඊළඟ තුන්වෙනි එක ඉහත හේතු ඇතුරෙන් එළබෙන නිගමනය.
හරිද? එන බර නිගමනය තමයි මොකද මෙතන යටත් අහනවා තුන්වෙනි හිට් හරිද? ඒකල යන්න වෙන්නේ පුතේ गाल कैटे अवकाश इडाक गन्ना अतर आलोक अवकाश इडाक नोगानी अर्द उदाहरण पदार्थ आलोक एक रात पूरे कोण में देखा गाने हम बोले ने हमें एक रात में देखा गाने मैंने मैं एक ही एक रात का ही पिया का आरक्षण में हाथुना का लक्षण है ना मतलब आधार देखा तो विनात लक्षण है आप लिया ना लो एक रात मैं पूरे इसका अंदर आप तीव्र आप ये देखा गया ना वो हाथा करना नहीं इसका अंदर आप तीव्र एक रात लाखों एक का ही लक्षण शायद उम्र ये क्या देने दे तुम्हें ने प्रश्न है दे हाँ नहीं दे मेरे को उत्तर देके लिया आगे नो बोला ना मेरे को मेरे प्रश्न है लिख बिना के तैयार था ना बे अंदर लिया दिया आगे ना जो वाके प्रश्न का उत्तर लिया ने पार मेरे को लिया आगे ना को आडू पाडू हदागन मन्नत අපි ඔක්කොම ප්‍රශ්න ටික ඉක්මනට ඉවර කරමු लखनऊ है තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස පහත රූපේ දැක්වෙන්නේ සම්පූර්ණයෙන්ම කඩදාසි වලින් ආවරණය කරන ලද යකඩ කැබැල්ලක් සහ චුම්බකිත කරන ලද යකඩ කැබලි දෙකකි ඒ කියන්නේ ඇත්තරම කිව්වොත් චුම්බකයක් සහ යකඩ කැබැල්ලක් තියෙන පුතේ चुंबक
යකඩ කැබැල්ලකුයි. එතකොට පළවෙනි එක අහනවා චුම්බකය භාවිතා කර A හා B වෙන් කර හඳුනා ගන්න ආකාරය පියවර දෙකකින් ලියන්න. කොහොමද ලියන්නේ? කොහොමද ලියුවද ඒකට? ඕනේ මේකලු කතා කරන්නේ නැහැනේ. ලිව්වද? ප්‍රණීති? ලිව්වා. හරි මේකේ පුතේ පළවෙනි පියවරදී අපිට ලියන්න වෙන්නේ A චුම්බකය B චුම්බකය වෙත ලංකිරීම ලං මෙහෙම ලියන්න. A චුම්බකය A කොටස එක නැත්නම් A චුම්බකය කියලා කියන්න බෑනේ. A යකඩ කැබැල්ල B වෙත ලං කිරීම නැත ලං කර ආකර්ෂණය හෝ විකර්ෂණය වේදයි බැලීම. දෙවනි පියවර ඒ අකඩ කැබැල්ලි ලේ අග්‍ර මාරුකොට නැත්නම් දෙපැත්ත මාරුකොට කියමු. දෙපැත්ත මාරුකොට ජීවිත ලාංකර ආකර්ෂණය හෝ විකර්ෂණය වේදයි බැලීම. ඔන්න ඔච්චරයි කියන්නේ. තේරුණාද? පියවර දෙකින් අහන්නේ. තේරුණාද? එතකොට පුතේ දැන් අපිට මේකේ හොයාගන්න පුළුවන්. දැන් අපි හිතමු මේ එක පැත්තක් තියලා ලං කරනවා, අනිත් පැත්තක් තියලා ලං කරලා දෙකේදීම ආකර්ෂණයක් වෙනවා නම් මේ A කියන්නේ මොකද්ද? ඒ අවස්ථා දෙකේදීම ආකර්ෂණයක් විතරක් වෙන්නව නම් A කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පුතේ යකඩ කැබැල්ල. පැත්ත මාරු කරාට අවුලක් නැහැනේ. පැත්ත මාරු කරත් ආකර්ෂණය තමයි වෙන්නේ. තේරුණාද? ඊට පස්සේ අපි හිතමු එක පැත්තක් හරවුවාම ආකර්ෂණය, අනිත් පැත්ත විකර්ෂණයයි නම් සර් පොඩ්ඩක් එහාට යන්න. හරිද? හරි නේද? දෙවනි එක පුතේ අහනවා
චූම්බකිත යකඩ කැබැල්ලේ ද්‍රව හඳුනාගෙන ගලහක් ක්‍රියාකාර රූප ප්‍රතිදාන අදිනලු. අයි මොකද කරන්නේ ද්‍රව හඳුනා ගන්න. මෙන්න මෙහෙම එල්ලලා තියෙනවා. මේ පැත්තට උතුරු නම් මේ පැත්තේ අපි කියන්නේ එන්. මෙහෙ දකුණ නම් මේ පැත්තේ ඔන්නෝම තියෙනවා. හරිද? ඔන්නෝම දැන් රූප ප්‍රතිදානක් විතරයි අඳින්න කියන්නේ පුතේ. සර් උඩේකට ලකුණු දෙකක් හම්බ වෙනවද? ඔව් පළවෙනි එකට දෙකයි දෙවෙනි එකට දෙකයි. හරිනේ මේක ඇඳගන්න පුතේ ඇඳ නැත්තම් හරිනේ ඊට පස්සේ මේ උත්තරාද්‍රවය හා දක්ෂිණාද්‍රවය හඳුනාගන්නේ කෙසේද කියලා අහනවා. ඒක ලියන්න පුතේ. උතුරු දිශාවට යොමු වන අග්‍රය උතුරු දිශාවට යොමු වන අග්‍රය නිල් පාටි දෙවෙනි එකට ගියා කමනද? මොකක් ඒ හැම එක දෙක ගන්න පුතේ දෙන්නේ මොකද්ද විහ ගැහුවේ? මේ රූප සලන්ද දෙකයි लग्न कर उत्तर दिशावट यमुन अग्रे उत्तर द्रव्य वनातर දකුණු දිශාවට යොමු වන අග්‍රය දකුණු දිශාවට යොමු වන අග්‍රය දක්ෂිණ ද්‍රවය වේ තුන්වෙනි කොටස හරිනේ ඒක නම් ලකුණු දෙකයි ඊට පස්සේ B කොටස පහත චූම්බක අස එතෙන් ඔව් නිල් හත වලදී කියන එක පැහැදිලි නෑ පුතේ යුවම හයෙන් කියලා කිව්වට මම නැද්ද ඇහුන්නේ පුතේ වා කියපු එක මට සර් ඒකේ තුන්වෙනි එකට නිල් හා රතු පහෙන් කියලා කිව්වහම වැරදි 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 පුතේ ඔය කියන එක නිල් රතු පාට නෑ පුතේ යකඩ කෑල්ලක් නේ එහෙම පාට කරලා කියලා කියලා නෑ චුම්බකයක් කියලාත් නෑ හොඳ චුම්බකිත කරනවාද යකඩ කැමැල්ලක් කියලා එහෙම ලියුවොත් වැරදි
ඊළඟට B එකේ එක බලන්න පුතේ මේ එක එක උපකරණ ටිකක් හදලා තියෙනවා බලන්න ඒකේ මෙන්න මේ ලක්ෂණ නිශ්චලව දබුවේ උතුර ධර්ම දිශාව ඔස්සේ යොමු වීම මොන අකුර දෙන්නේ B අකුරනේ B අකුර ඊළඟට යකඩෝ යකඩේ මිශ්‍රිත ද්‍රව්‍ය ආකර්ෂණය වීම නැහැ සෝරි පළවෙනි එකට B නෙමෙයි C ගන්න වෙන්නේ සර් ඕ සර් ඕ ආ පළවෙනි එකට මොකද්ද එතකොට සෝරි පළවෙනි එකට පුතේ C B එකේ ওই වගුව තියෙනවනේ වගුවේ පළවෙනි එකට නිශ්චලව තිබී තිබු විට උතුර දක්න දිශාවසේ යොමු වීම C C හොදේ දිවෙනි එක යකඩ හෝ යකඩ මිශ්‍ර ද්‍රව්‍ය ආකාරය කියන්නක හරිනේ හා ඊළඟ එක ඔව් දෙවනි ප්‍රශ්නේ පුතේ දෙවනි කොටස ක්‍රියාකාරකමේ ඔරලෝසු වීදුරුව සෙමින් කරකවා දැමුව විට ලැබෙන නිරීක්ෂණය මේ ටික වේලාවකින් නතර වේ අරද අරද ඒක ලියන්න පුතේ මෙහෙම අරද බලන්න රිපෝට් එක ලියන්නකෝ ආ මම උඩ ටික මකන වෙනා पहाल ऐति दंड चुंबते उत्तर उत्तर द्रव्य दक्षिण द्रव्य යට ආකර්ෂණය වන ආකාරයට කරකැවි නතර වේ එතකොට ඒ කියන්නේ පුතේ දැන් මෙහෙම යට තියෙන චුම්බකයේ ns මෙහෙම තියෙනවා නම් आकर्षण හරිද ඊට අදාළ නිගමනය කුමක්ද කියලා අහනවා මොකද ලියන්න වෙන්නේ චුම්බකවල ඒක ලියන පොතේ B කොටසට 2B චුම්බකවල විජාතීය ද්‍රව ආකර්ෂණය වේ
चुंबक वल विजातीय द्रव आकर्षणीय वी मेकरे विजातीय द्रव आकर्षणीय वी बी कोटस लाकड़ो एक देखिए बी कोटस चुंबक द्रवल सॉरी चुंबक वल विजातीय द्रव आकर्षणीय सर सी में सी सी है सी 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 ये का प्लान कुछ देखे तुमने नहीं कोटा सही लगा रहती हूँ ओए पास से नहीं पिटवे कुछ देख उड़ा बती ने क्या देखा ए बी सी ना जा एक लगूंगी ये दे एक ना देखा है कुछ ए कोटा सर देखा है बी कोटा सर देखा है सर विद्यागारे दिन वैसे किने कटे उत्तरीम को द आ विद्यागार दे बनाते पाविचिकार पुलवान चुंबक वाले यहाँ तो पु विदुरु द्वारा विद्यागारे ये दी पुते आपने गाना पुलवान डायनेमो आप मोटर है आप ये वाके का ने विदुरु द्वारा ने एक हरी नम किया ने बहने पुते නිවසේදී තියෙනවා පැන්සල් පෙට්ටියක් ශීතකරණයේ දොර ඊළඟට අල්මාරි ඔව් අල්මාරි නම් නෙමෙයි ලියන්න පුතේ අර මොනවද ලියන්න වෙන්නේ අල්මාරි කමක් නැහැ කබඩ් එක ඔව් කබඩ් ඒ වගේ වනේ අල්මාරි කමක් නැහැ දාන්නකො අල්මාරි තියෙනවනේ මේ ඒ වගේ දෙකක් ලියන්න පුතේ ඒ දෙකට ලකුණු දෙකයි දැන් ඒකට ලකුණු 100ද කියලා දාන පුතේ 11න් 100ද කියලා දාන එකතු කරලා කොළහෙන් 100ද කියලා දාන්න කොළහෙන් 8යි 8යි ඔව් හරි අපි හතරෙනි ප්‍රශ්නේ යමු තේ ඉක්මනට ආලෝකය සම්බන්ධ සරල ක්‍රියාකාරකම පහත රූපේ දැක්වේ ඒ කොටස අහනවා ඉතිපන්දම් දැල්ලා දෙස PVC බඩේ තුලින් බැලු විට දක්වන ලැබෙන නිරීක්ෂණය මොකක්ද मुकाद निरीक्षण 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 आलोकय पेनातर अतर डेल नोपिनी वो कहता है निरीक्षण है कुछ लाखों एकाएं